මෝස්තර නිර්මාණ ශිල්පිනියක් සුලක්ෂි ඇය මේ ඇගේ දක්ෂතාවෙන් ලෝකේ ජයග්‍රහණය කරන අනිත් අයටත් උදව් කරගෙන අනිත් අයගේ දක්ෂතාවල් වලටත් අතහිත දීගෙන ඇගේ ලෝකේ ජයග්‍රහණය කරමින් යන දිරිය යුවතියක්. ඉතින් ආදරයෙන් පිළිගන්නවා අපේ මැදිරියට මෝස්තර නිර්මාණ ශිල්පිනී ඉරෝෂා ක්‍රූස්. අයිබෝන් සුබදසනක්. ඉරෝෂා, මේ මුලින්ම මට දැනගන්න හිතෙනවා කොහොමද මේ නිර්මාණකරණයට යොමු වෙන්නේ? මම අත්ත වශයෙන්ම කිව්වොත් අපිට කුඩා කාලෙදි හතර පන්තියේදි වගේ අපිට මැහුම් පාඩම් පටන් ගත්ත. මට තාම මතකයි, ටීචර් අපිට ගොඩක් දේවල් ඉගැන්වුවා, පොඩි පොඩි මැහුම් ක්‍රම. ඒ දේවල් වලින් තමයි මම පටන් ගත්තේ මහන්න. ඉතින් ඊට පස්සේ අම්මගෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ අතර මම ගොඩක් මම දකින්න දේ ෆැෂන් ගෙදර ඇවිල්ලා මම තියෙන පරණ ඇඳුම් වලින් කපල මහන්න, ඒ වගේ තමයි විලාසිතාකරණ ෆැෂන් ඩිසයින් ආරම්භ වුණේ. එතකොට මේක ව්‍යාපාරයක් එමත් නැත්නම් මේක ඇචීව්මන්ට් ගන්න දක්වා කොහොමද මේක ඔයා ව්‍යාප්ත කරගෙන ආවේ? කොයි කාලෙද ඒ සඳහා කරපු අධ්‍යයනයන් මොනවාද? අපි ගැන කතා බහ කරමු. මම ගොඩක්ම පටන් ගත්තේ මගේ යාළුවන්ට සහ ඒගොල්ලන්ගේ දරුවන්ට ඇඳුම් නිර්මාණය කරන්න. ඒ කය කිරීමකින් තොරව මම ආසාවෙන් ඒ දේ මම කරා. ඊට පස්සේ එතනින් එහාට ගියාම මට මම පාසලක ගුරුතුමියක් එහි UK වල එංගලන්තේ. ඉතින් ඒ දරුවන්ට තියෙන නර්තන වැඩසටහන් වලට මම කොස්ටියුම් මම නිර්මාණය කරා. ඉතින් ඒකෙන් මට හැමෝම කිව්වා ඔයාගේ ටැලන්ට් එක වේස් කරන්න එපා කියලා, නාස්ති කරන්න එපා කියලා. ඒකට මට කාලයක් ආවේ නැහැ. මොකද මම මගේ පවුලටත් ගොඩක් කැපකිරීම කරන්න සිද්ධ වුණා. මොකද මගේ මහත්මයා වෛද්‍යවරයෙක්, එයා මහාචාර්යවරයෙක්. ඉතින් එයාගේ අධ්‍යාපන කටයුතු වලට සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටත්, ගෙදර වැඩවලටත්, මගේ රැකියාවට අමතරව මට කාලය යොමු කරන්න සිද්ධ වුණා. ඉතින් එහෙම ඉන්න අතර තමයි මගේ දරුවෝ, වැඩිමහල් දරුවන් දෙදෙනා යුනිවර්සිටි එන්ට වුණාට පස්සේ මම හිතුවා මගේ රැකියාව මම වෙනස් කරන්න ඕන. පොඩි බයකුත් තිබුණා. ඒ වුණාට මම ආයුධ පත්‍රයක් අවසාන මොහොතේ මම යොමු කරා නොරිච් යුනිවර්සිටි ඔෆ් ආර්ට්ස් ඒ විශ්වවිද්‍යාලයට. සති දෙකක් විතර ඇතුළත මට ආවා කෝල් එකක් ඒගොල්ලන්ගේ, මගේ තව ඩිසයින්ස් මොනවද මම කරලා තියෙන දේවල් එයාලට එවන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මට මගේ මම විභාග කරේ වාණිජ අංශයෙන් මම A-level සමත් වුණේ. ඉතින් ඒගොල්ලන්ට මගේ දක්ෂතාවය නිසාම තමයි ඒ අන්කන්ඩිෂනල් ඔෆර් එකක් මට දුන්නේ. අපි මෙන්න මෙන්න මේ සහතික පත්‍ර පිළිබඳවත් අනිවාර්යයෙන්ම කතා බහ කරන්නට අවශ්‍යයි. මොකද මේ සහතිකය මොකක් ලැබුණේ, මොකක් සඳහාද, අපි ඒ පිළිබඳවත් විස්තර කරමු. ඒක අපේ යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් ස්ටුඩන්ට්ස්ලට පවත්වන තරගයක්. ඉතින් අපි කණ්ඩායම මම හිතන්නේ 36ක් 37ක් වගේ ඉදිරිපත් වුණා ඒ තරගයට. ඉතින් අපේ නෝරිච් රෙඩ් කියලා ඒ ඩයි එක සම්බන්ධයෙන් තමයි ගොඩක් කොස්ටියුම් ඇන් ටෙක්ස්ටයිල් ඇසෝසියේෂන් එකෙන් ඒක පැවැත්වේ. ඉතින් මම ටොප් 3 වලට ආවා. ඊට පස්සේ ඩිසයින් එක අපිට නිර්මාණය කරන්නට කිව්වා පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ස්ථානය තෝරන්න. ඉතින් ඒක ටිකක් අමාරු කාර්යයක් වුණා. මොකද මම ගෙදර වැඩත් කරන ගමන් කරන්නේ, සමහර වෙලාවට මම කොහොමද සති දෙකක තුනක කාලයක් මට නිින්දක් නැහැ. මොකද මම රැලි වෙන්න මගේ නිර්මාණයට මහන්සි වුණා. ඉතින් ගෙදර යුනිවර්සිටි එකේ ෆුල් ටයිම් ස්ටුඩන්ට් කෙනෙක් මම, ඒකත් කරලා ඒ වගේම ගෙදර උයන පිහින කටයුතුත් කරගෙන මම කොහොම හරි ඒ අභියෝගය ජය ගත්තා. මට පළවෙනි ස්ථානය සහ 2024 අවෝඩ් එක මට හම්බුණා. මම සතුටුයි. ඉතින් මං වගේ කෙනෙකුට මම කියන්න ලැජ්ජ නැහැ, මම මේ මාසෙට මට අවුරුදු 50ක් ලැබෙනවා. ඉතින් මේ
මේ වයසේදී මං හිතන්නේ මේක මං ලබපු ලොකු ජයග්‍රහණයක්, අනිත් කාන්තාවන්ටත් ඒක ලොකු ආදර්ශයක් කියලා මම හිතනවා. අනිවාර්යෙන්ම ජයග්‍රහණ කරා යන්න වයස ප්‍රශ්නයක් නෑ කියන්න ඔන්න හොඳම උදාහරණයක් තමයි ඉරෝෂ. ඉතින් ඉරෝෂගේ කතාව මේ විදිහට තමයි වුණේ. පුංචි කාලේ ඉස්කෝලේදී උගන්නපු මැහුම් පාඩම් වලින් දෙයක් ඉගෙනගෙන ඊට පස්සේ මං හිතන්නේ වෙනත් රැකියාවක් කරලා ඊට පස්සේ විදේශගත වෙලා, ඉතින් දරුවන්ගේ ක්‍රියාකාරකම් වලදී ඔවුන් ඇඳුම් මහන්න දීලා තමයි ඒ දක්ෂතාව එළියට ආවේ. එතනින් තමයි ඇයට හිතුනේ මේ මම යන මාර්ගය චුට්ටක් වෙනස් කරන්න ඕනේ කියලා. අද මේ වගේ තැනකට ආවෙ ඉතින් ඈත් එක කතා බහ කරන්නට ගොඩාක් දේවල් තියෙනවා. ඊට කලින් අය අද මැදිරියට එක්කගෙන ඇවිල්ලා ඉන්නවා ලස්සන සුරූපී තරුණියන් සහ තරුණෙක්. ඇයගේ නිර්මාණත් එක්කම ඉතින් අපි නිසා බලමු පළමු නිර්මාණය ගැන අපි පොඩ්ඩක් විස්තර කරමු. පෙනුෂිගේ මේ නිර්මාණය මොකක්ද? ඒක මොකක්ද මේ මොස්තරේ විශේෂත්වය? අපි ඒ ගැන කතා කරමු. වාසනාවකට මට මේ නිර්මාණය තමයි මම පළවෙනි ස්ථානයේ දිනුවේ. ඉතින් වාසනාවකට මට ඒක ලංකාවට ගේන්න ලැබුණා. ඒක එංගලන්තයේ විශේෂිත පුද්ගලයෙකුට ප්‍රදානය කරන්න තියෙන්නේ. ඉතින් ඒනට මට ඒ අවස්ථාව මේ වෙනකන් ලැබුණේ නැහැ. ඉතින් මට ඇත්තටම මට ඕන වුණේ මගේ යාළුවන්ට සහ විශේෂයෙන් මගේ අම්මා තාත්තාට පෙන්වන්න මේ නිර්මාණය. ඒ වගේම මට මේ අවස්ථාව ලැබුණා සතුටුයි. මේ ලංකාවටම මේ නිර්මාණය මට පෙන්වන්න අවස්ථාව දුන්න ස්වර්ණවාහිනියට ස්තුතියි. ඉතින් අපි කතා කරමු මේ නිර්මාණය කරන්න ඔබට කොච්චර දවසක් ගියාද, කොයි වගේ කාලයක් ගියාද, ඒ වගේම මේ නිර්මාණය සඳහා ඔබ භාවිතා කරලා තියෙන දේවල් පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරමු. අත් වශයෙන්ම ඒ තරගයට ඉදිරිපත් වුණාම ඒ නිර්මාණය මම ඒක ඩිසයින් කරාට පස්සේ අපිට මහන්න තිබුණේ සති දෙකයි. ඉතින් ඒ සති දෙක මම කරපු ඩිසයින් එක හැටියට මට හොඳටම මදි. මම ඒ සති දෙක මම නිදි මරාගෙන මේ මම හිතන්නේ 24 hours සමහර දවස්වල වීකෙන්ඩ්ස් වල එහෙම වර්ක් කරා. මොකද මේ යුනිවර්සිටි යන්න තියෙන නිසා සති දවස්වල. ඉතින් මට ඇත්තටම සති දෙකක කාලයකදී මම මාස 3ක විතර වැඩක් මේකේ කරා. මේක විශේෂත්වයක් තියෙනවද? මේ මට දැක්ක ගමන් හිතනවා මේ නිර්මාණي මොකක් හරි විශේෂත්වයක් තියෙනවා කියලා. අපිට සලිනී ඔකට පාවිච්චි කරන්න දුන්නේ පේස්ලි කෝන් එක. මොකද එංගලන්තයේ සහ ඉන්දියාව අතර ඒ දවස්වල ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එකේ රෙදිපිලිවල තිබුණු සම්බන්ධයත් එක්ක සහ නොරිච් රෙඩ් එක ඩයි වර්ගයක් ඒක ප්ලාන්ට් එකකින් පැලේකින් හදන්නේ මුල් වලින්. ඉතින් අවාසනාවකට ඒ රෙසිපි එක මේ වෙනකොට නැහැ. ඒ ෆාමසි එක يعني තිබිලා ඒක ගිනිබත් වෙලා. ඉතින් ඒ වුණාට ටෙක්ස්ටයිල් සහ කොස්ටියුම් සහ ටෙක්ස්ටයිල් ඇසෝසියේෂන් එකෙන් හැම වසරකම මේ කම්පිටිෂන් එක පවත්වන්නේ ඒ ඩයි වර්ගය ගැන මිනිස්සුන්ට නැවතත් මතක් කරලා දෙන්න. තාමත් කාටවත් ඒක ඒ වර්ණයම ගන්න හම්බ වෙලා නැහැ. ඉතින් ඒ නිසා මම මගේ ස්ටෝරි එක මම හැදුවේ ඉන්දියාව සහ එංගලන්තය එකට තියලා ඒ සම්බන්ධතාවය ඇති කරන්න. ඉන්දියාවේ ජාතික පක්ෂය මොනරා. ඉතින් අපිට අනිත් එක ඒ පේස්ලි කෝන් එක පාවිච්චි කරන්න තියෙන නිසා මම නිර්මාණය කරා ලංකාවත් ඒකට පොඩ්ඩක් ඇඩ් කරලා ඒ විදිහට ඒ මොනරාව ඩිසයින් කරලා මේ එම්බ්‍රොයිඩරි කරලා පස්සේ වටේ රිබන් එකේ මම යොදාගත්ත පබලු. මොකද ඒකෙන් පොඩ්ඩක් අර වේට් එකක් බරක් දෙනවා ඒ ඇඳුම රඳාපවතින, කියන්නේ රඳව ගන්න සහ වැඩි ආකර්ෂණීයකුත් යමනවා. ඒ වගේම මේ මේ විලාසිතාව මේ විදිහට විතරද අඳින්න පුළුවන්? මේක වෙනස්කමක් ඔබ සිද්ධ කරනකොට අපේ ප්‍රේක්ෂකයන්ට අපි ඒකත් පෙන්වමු. මේක ඇත්තටම ෂෝල් එකක්. ඒ වුණාට මේ විදිහේ ගවමකටත් අඳින්න පුළුවන්. ඒ වගේම මේක කියන්නේ එක දෙවිධයකට අඳින්න පුළුවන් කියලා තියෙන එක. එතකොට ඔබ තරකේ සබහ ෂෝල් එකක් විදිහටද මේක ගවුමක් විදිහට ඉදිරිපත් කරේ? මේක ෂෝල් එකක් විදිහට ඉදිරිපත් කරේ. ඒ වුණාට මගේ ඩිසයින් එකේ මම සඳහන් කරා මේක මේ ක්‍රම දෙකටම අඳින්න පුළුවන් කියලා. ඉතින් මේක මම
රෙඩ් කාපට් එකට සහ වෙඩින්ස් වලට කියන මංගල උත්සව වලට කියන ඒ මාතෘකාවේ තමයි මම ඉදිරිපත් කරේ. හරි අපුරු විලාසිතාවක්. මේ අපුරු නිර්මාණයක්. ඔකට සම්බන්ධ රිබන් ඔක්කොම මමමයි නිර්මාණය කරේ. හා. වගේම මේ පස්සෙන් තරුණෙකුත් ඉන්නවා මේ මැදිරියට ඇවිල්ලා. ටිකක් වෙනස් විදිහට නිර්මාණය කරේ. බලන ගමන් කතා කරමු. අදුමක් ඉතින් ඒත් එක්ක මට අහන්න හිටන ඉරෝෂගෙන් මේ කොච්චර කාලයක්ද දැන් මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා දැන් මේ ෆැෂන් ඩිසයිනින් කියන එක පටන් අරන් කොයි වගේ කාලයක් වෙනවද? මම හිතන්නේ අවුරුදු 4ක් විතර. ඒ ඉන්න අතර තමයි මම ගොඩක්ම මගේ යාළුවන්ගේ දියණිවරුන්ට ප්‍රොම් එකට ඇඳුම් මෙහුවා. එතකොට දිවි සපසාද ලබන දරුවන්ට ඒ වගේම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ එංගලන්තයට පැමිණ සිටින රෙෆියුජිස්ලා ඉන්නවා අපේ නගරේ ඉන්නවා. ඉතින් ඒ කාන්තාවන්ට හරි අසරණයි. සමහරට පාවිච්චි කරපු ඇඳුම් ලැබෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඒවා සමහරට ඇඟට ගොඩක් ලොකුයි. මම ඒගොල්ලන්ට ස්වේච්ඡාවෙන් උදව් කරා මගේ කාලයෙන් ගිහිල්ලා ඒවා තමුන්ගේ ඇඟේ ප්‍රමාණයට මසා ගන්න. ඉතින් ඒ වලින් මට හමුණු එක්ස්පීරියන්ස් එක ගොඩක් මට උදව් වුණා. කලවසම් තරුණෙක් ඇවිල්ලා රනිල්. මේ රනිල් කැඳුම මේ සල්ලි හරි විශේෂයි නේද? දෙනින් මේකේ මේ කෑලි කෑලි කොටස් කොටස් අමුණලා තියෙන ආකාරයක් අපිට පේනවා. ඒ වගේම බෙල්ට් එක පාදයට යොදාගෙන තියෙන අවස්ථාවක් දැක්ක ලැබෙනවා. මොකද්ද මේ ඇඳුම? මම ඇත්තටම මේ ගොඩක් යොමු වෙලා තියෙන්නේ අප්සයිකලින් කියන එකට. ඒ කියන්නේ ඒ ෆැෂන් එකට. ඒ කියන්නේ අපි යූස් කරපු අපි පාවිච්චි කරපු ඇඳුම්ම වෙනත් මුහුණුවරකින් නිර්මාණය කිරීම. ඉතින් මට මේ තනිල්ගේ ඇඳුමට මට ඩෙනිම් තුනක් විතර වගේ මම යොදාගෙන තියෙනවා. පාවිච්චි කරපු කලිසම් වලින් මේක ඉන කොටස තිබුණේ කාන්තා ඩෙනිමක්. ඒ කියන්නේ කලිසමක්. ඒක මම පුරුෂ පක්ෂයට පුළුවන් විදිහට මම ඒක නිර්මාණය කරා. මේ නිර්මාණය කරන්න කොච්චර කාලයක් වගේ ගියාද? ඒක මට නිර්මාණය කරන්න මම ඉතින් එක දිගට ඒක මහන්න මේවා වුණේ නැහැ. මම ටයිම් ගත්තා. සමහරලාට මම ඒක මැනිකින් එකට අන්දලා බලනවා පොඩ්ඩක් තියලා දවස් දෙකක් එතනින් පැත්තකට වෙලා ඉඳලා ආයෙ ගිහින් බලනවා ඒක කොහොමද කියලා. ඒ වගේ මම සති 3ක් විතර මට ගියා ওই නිර්මාණය කරන්න. මොකද ඕකේ ගොඩක් අතෙන් මහන මහුම් ක්‍රම වගේක් මම පාවිච්චි කරලා තියෙනවා. මේ ඕනමන්ට්ස් ගැනත් අපි කතා කරමු. යොදාගෙන තියෙන විශේෂම බෙල්ට් එක පාදේ කියන්නේ අපි කකුලට යොදාගෙන තියෙන ඒ වගේම විශේෂ ඕනමන්ට් එකක් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු. ඒක මම ගොඩක්ම යොදා ගත්තේ කී ටැග්ස් ගත්ත. අනිත් එක සුලක්ෂාට පේනවා ඇති එක චේන් එකකුත් නෙවෙයි, ඒක කාන්තා නෙක්ලස් එකක්. ඒක මං හිතන්නේ මම කිව්වොත් විතරයි අනිත් අය දන්නේ නැහැ. ඉතින් මම ඒ වගේ පාවිච්චි කරපු ජුවලරි ආභරණ මම යොදා ගන්නවා මගේ ඩිසයින්ස් වලට. මොකද ඒක විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන දැන් තියෙන ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් පාවිච්චි කරපු අපි සමහර විට එකපාරක් ඇඳපු ඇඳුම් අපි අයින් කරනවා. ඒ වලින් ගොඩක් පරිසරයට හානි වෙනවා ඒවා අපි අයින් කරාම. ඉතින් ඒ පරිසරයට වෙන හානිය වළක්වන්න තමයි මම ගොඩක්ම උත්සාහ කරන්නේ මගේ ෆැෂන් වලින්. ඉතින් සස්ටේනබිලිටි කියන කන්සෙප්ට් එකත් එක්ක තමයි මේ නිර්මාණ වෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි අපිට තවත් සුරුභි යෝජයක් ඉන්න තවත් ලස්සන නිර්මාණයක් එක්ක අපි ඒකත් බලමු. ඉතින් ඒත් එක්කම හරි අපූරු විලාසිතාවකින් සැරසිලා ඉන්නෝ නිකන්. අපි කතා කරමු මොකක්ද මේ කන්සෙප්ට් එක. මේ ඇඳුම ගැන පොඩ්ඩක් අපි කතා කරමු. මොකද එංගලන්තේ ග්‍රේට් යාමත් නගරේ ඒ මුහුදු තීරයේ මුහුදු බත්තුණු නැවකින් සුන්බුන් පොටස් ගොඩට ගත්තා. එතන ප්‍රදර්ශනයක් කරා ඒගොල්ලෝ නෝරිච් කාසල් එකේ.
ඉතින් මම ඒක බලන්න ගියාම එතන තිබුණ ලස්සන වයින් බොට්ටල් එකක්. ඉතින් ඒකේ ගොඩක් බානකල්ස් එහෙම තිබුණා. ඉතින් මට ඇත්තටම ඒවා හොයාගන්න බැරුව ගියා. මම සිප්පි කටු යොදාගත්ත ඒ වෙනුවට. ඉතින් අනිතක මට ගොඩක් චැලෙන්ජ් එකක් වුණා මේ ෂේප් එක ගන්න. තවමත් මම ඒකට දවසක් يعني දවස ගාන එක එක මේවා try කරනවා ඒ ෂේප් එක ගන්න. ඉතින් ඒ බොටල් එකේ එන තිබුණු වර්ණ කාලයක් තිස්සේ මූදුපත් වෙලා තිබිලා ඒකට ඇති වෙච්ච ඒ වර්ණ හරියටම හදාගන්න මම පෝසියන් කියන ඩයි එකෙන් mix කරලා මම ඕක ලොකු paint brush එකකින් යාර 3ක් paint කරලා තමයි අතින් paint කරලා තමයි ඔය කලයක මම හදාගත්තේ. ආ ඒ කියන්නේ මේක මේ fabric එකේ පාට නෙවෙයි ඔබ වෙනම වර්ණ ගන්වල තමයි මේ පාට හදාගෙන තියෙන්නේ. ඉතින් හරි වෙනස් දෙයකට හිතර කෙනෙක් හරිම පැහැදිලි නේද? ඔව් කියන්නේ අපි දකින දේ නෙවෙයි දැන් සුලා ඔයාට ලස්සනට හිතෙන දෙයට වැඩිය දෙයක් මට හිතෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දැක්මක් තියෙන කෙනෙක් තමයි රෝෂා කියලා කියන්නේ. රෝෂා මේක විශේෂයෙන්ම මේ උත්සව අවස්ථාවලට උනත් මේක ඇඳගෙන යෑමේ හැකියාව තියෙනවා නේද මේ? මට දැනට orders දෙකක් හම්බ වෙලා තියෙනවා. next year කියන්නේ ලබන අවුරුද්දේ from එකට ඒගොල්ලන්ට වෙනස් colors පාට වලින් මට කියලා තියෙනවා. ඉතින් අතනම සන්තෝසයි. ඉතින් හරිම වෙනස් නිර්මාණයක්. ඉතින් තවත් ඉන්න අපිත් එක්ක ඈන් ඉන්නවා. තවත් සුන්දර නිර්මාණයක් දැක බලා ගන්න අපිට අවස්ථාව තුන. ඉතින් ඈන් මෙතනට එනකන් අපි කතා කරමු පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද ඉරෝෂා ඔයාට? ඒ කියන්නේ දැන් සහයෝගය වගේම අභියෝග තියෙන්නත් පුළුවන්. මොකද අම්ම කෙනෙක් විදිහට ඒ දේවල් ගැන අපි කෙටියෙන් කතා කරමු. ඒක මගේ පවුලෙන් මට කියන්න සතුටුයි. මගේ හස්බන්ඩ්ගෙන් සහ දරුවන්ගෙන් මට ගොඩාක් සහයෝගය ලැබෙනවා. විශේෂයෙන් මගේ හස්බන්ඩ් කාර්ය බහුලයි. එයා රේඩියෝලොජිස්ට් කෙනෙක්. ඒ කියන්නේ ඒ වගේම එයා මං කිව්වත් මහාචාර්යවරයෙක්. එයා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සහ නොරිච් වල යුනිවර්සිටි ඔෆ් ඊස්ට් ඇංග්ලියාකේ ලෙක්චර්ස් දෙනවා. ඉතින් එයාගේ ඒ ජීවිතෙත් එක්කම එයා මට අවශ්‍ය කාලය කොහොම හරි ලබා දෙනවා. ඉතින් අනිතික මගේ පළවෙනි මැනේජර් එහෙම මම කිව්වොත් මට ඇඩ්වයිස් කරන්නේ ගොඩක් එයා. මගේ ඩිසයින් එක මම ඇඳම මම නිර්මාණය කරාම මම හස්බන්ඩ් තමයි මුලින් පෙන්වන්නේ ඔයා දකින්න අඩුපාඩු මොනවද කියලා. එයානම් කාන්තාවක් පිටුපසින් ඉන්න යෝද සෙවණැල්ල තමයි ආදරණීය සැමිය කියලා කියන්නේ. ඈන්ගේ විලාසිතාව ගැනත් අපි රෝෂ කතා බහ කරමු. මේක අපිට පුරුදු හරි සාරියකින් නිර්මාණය කරා වගේ හැඟීමක් තමයි මට නම් තියෙන්නේ. මේක සාරියක් නැත්තම් ඔයා විසින් ෆැබ්‍රික් නිර්මාණය කරලා කරපු නිර්මාණයක්ද? අපි ඒ ගැනත් කතා බහ කරමු. ඒක ඇත්තටම මේකට මම ගත කරේ පැය දෙකක කාලයක්. මගේ අම්මට අයිති සාරියක් ඕක. මොකද මේ සැරේ මම ලංකාවට ආපුවම අම්මා කිව්වා මේ මෙතන සාරිස් ගොඩක් තියෙනවා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් නම් ගන්න කියලා. එයා මට කිව්වා මං කැමතියි ඔයාට දෙන්න මගේ මේ ඇඳපු සාරි ටික දුවේ කියලා. ඊපස්සේ මාව තේරුණා මේ සැරේ ලන්ඩන් ෆැෂන් රිප්‍රසන්ට් කියන ෂෝ එකට. ඒක සැප්තැම්බර් 13 වෙනිදා ලන්ඩනේ පැවැත්වෙනවා. ඉතින් මට මේ විලාසිතාව සඳහාද නෑ මට විලාසිතා 12ක් ඉදිරිපත් කරන්න තියෙනවා. ඉතින් මම ලංකාවට ඇවිල්ලා ගොඩක් රිසර්ච් කරලා තව තව නිර්මාණ කරා. ඒ අතරින් අඩුම කාලයක් ගත කරපු ඩිසයින් එක මේක. මම පැය දෙකක වගේ කාලයකදී මේ ඇඳුම නිර්මාණය කරා. ඒසලා වගේ මාපරණ යොදාගෙන තියෙන ආකාරයේ වර්ණ මේවා කොහොමද ඔබ කරන්නේ? ඇත්තටම මම නිර්මාණය කරපුවා නෙවෙයි. ලංකාවේ ඉන්න දක්ෂ නිර්මාණකරුවන් නිර්මාණකාරින්යන් විසින් නිර්මාණය කරපු දේවල්. මම කැමති ඇත්තටම ලංකාවේදී ලෝකෙට ගෙනියන්න. ඉතින් මම ඇත්තටම ඕවා යොදා ගන්න බලාපොරොත්තු වෙනවා ලන්ඩන් වලදී පැවැත්වෙන ඒ ෆැෂන් ෂෝ එකට. ඉතින් මම ඒ වගේම ලංකාවේ ඉන්න ගොඩක් දැනට අතහිත ලැබිලා නැති නිර්මාණ ශිල්පිනියන්ට නිර්මාණ ශිල්පීන්ට අත දෙන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඉස්සරහට.
ඉරෝෂත් එක්ක කතා කරනකොට දැන් ඉස්සලම සුලක්ෂි රෝෂා කිව්වා එයා මේ දුෂ්කර පළාත්වල ඉන්න මේ වගේ ඩිසයිනින් වලට කැමති. ශ්‍රී ලංකාවේ කියන්නේ අපිට දේශීයව ගන්න පුළුවන් දේවල් භාවිතා කරලා නිර්මාණය කරන්න පුළුවන් නිර්මාණවලට ඔබ සහයෝගය දක්වන ඒගොල්ලෝගේ කියන්නේ බිස්නස් එක ඩිවලොප් කරගන්නවා. අපි ඒක ගැනත් පොඩ්ඩක් මතක් කරමු. අතර මම කලාවත ජායල ඔය වගේ පළාත්වල මම හොයාගෙන ගියා මොකක්ද මට ගන්න පුළුවන් ලෝකෙට මට හඳුන්වා දෙන්න පුළුවන් අපේ ලංකාවේ තියෙන නිර්මාණ මොනවද කියලා. මට බතික් කලාව කරන මහත්මයෙක් මුණ ගැසුණා. එතන මම එයාගෙන් ඉගෙන ගත්තා. මම එයාගේ ගෝලයෙක් දැන්. එතකොට ඊට අමතරව පොල් කටු වලින් මාල වල නිර්මාණ කරන කෙනෙක් හම්බුණා. මට ඒකේ තාම මගේ නිර්මාණ ඉවර කරගන්න බැරුව ගියා. ඒකෙන් මම ගෞමක් ඩිසයින් කරලා තියෙනවා. ඒකත් ලන්ඩන් ෆැෂන් රිප්‍රසන්ට් එකට ඉදිරිපත් වෙනවා. ඒකම වේවැල් කලාව සහ ඉරටු ඒ ආශ්‍රිතව නිර්මාණ කරන දේවල් මම ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා, සහයෝගය දෙන්න. ඒ වගේම ගෙතුම් අංශයෙන් මට නිර්මාණ ශිල්පිනියක් හමු වුණා. එයා ජනාධිපති සම්මානත් ලැබපු නිරූපණියක්. එයා දැන් වැඩි දේවල් වලට කාලය ගත කරන්නේ නැහැ. නමුත් මම එයාට කතා කරාට පස්සේ, මොකද අපේ කාන්තාවන් ගොඩක් විවාහයට ඇතුළු වුණාට පස්සේ තමුන්ගේ ටැලන්ට්ස් වලට ඒ කාලයක් දෙන්න ලැබෙන්නේ නැහැ. ටැලන්ට්ස් වලද තිත තියෙනවා. ඒකක් මට හිතෙන ඉරෝෂකෙන් අහන්න ඕනේ කියලා. කාන්තාවන්ට දෙන්න තියෙන උපදෙස් මොකද්ද? සමහර අපිට ෆැෂන් ඩිසයිනින් වලට කැමති කට්ටිය වෙන්න පුළුවන්, නැත්නම් වයස ප්‍රශ්නයක් කරගෙන ඉන්න කට්ටිය වෙන්න පුළුවන්. ඉරෝෂට මොකද්ද දෙන්න තියෙන ඇඩ්වයිස් එක? ඇත්තටම වයස කාන්තාවකට ප්‍රශ්නයක් නෙවෙයි. තමුන් කැමති දෙයක් ඉස්සරහට ගෙනියන්න. අනිත් එක පවුලේ තිබෙන වගකීම් මම දන්නවා. ඒවට තමුන්ට කාලය හොයාගන්න පුළුවන් ඒ අතරම. ඉතින් මට හිතෙනවා මට ඒක කරන්න පුළුවන් නම් මම දරුවෝ 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. එතකොට මම මේ අංශයට ඉදිරිපත් කියන්නේ සෙක්සයට ඇතුළු වීමට පෙර මම ගුරුතුමියක් දෙකක වැඩ කරේ. ගුරුතුමියක් මම විශේෂයෙන් ඩෙෆ් ළමයෙක් වැඩ කරා. ඉතින් එතකොට ඒ ලැන්ග්වේජ් එක මම ඉගෙන ගත්ත, සයින් ලැන්ග්වේජ් එක. ඉතින් ඒ වගේ මම තමුන්ට කැමති දෙයක් තියෙනවා නම් මම හිතනවා ඕනම කෙනෙකුට ඒකට ආදරේ නම් ඉස්සරහට යන්න පුළුවන්. මම විශේෂයෙන් ෆෝන් එකට, කියන්නේ ටෙලිෆෝන් එකට TV බලනවා මම සාමාන්‍ය ප්‍රමාණයකට. ඒකට මම ඒ කාලයට වඩා මම සමහර විට මම TV එක දානවා. ඒ එතන වාඩි වෙලා ඉඳගෙන මම නිර්මාණයක් කරනවා. ඉතින් ඒ වගේ කාලය මැනේජ් කර ගන්නවා නම් මම හිතන්නේ අපේ කාන්තාවන්ට පුළුවනි තමුන්ගේ දක්ෂතාවයන් ඉදිරියට ගෙනියන්න. අනිවාර්යෙන් මිරෝෂ කියලා කියන්නේ මොස්තර නිරූපණ නිර්මාණ ශිල්පීකරණයේ ප්‍රවීණයක්, ඒ වගේම ශිෂ්ට ගණනාවක් සම්බන්ධයෙන් විශේෂ දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් ඇගේ සුන්දරු නිර්මාණ තමයි අපි මේ විදිහට මේ අද දවසේදී මැදිරියේදී එක පෙරට දකින්නේ. ඉතින් කාන්තාවක් වුණාම මේ වයස පවුල ප්‍රශ්න බාධාවක් නෑ තමන්ගේ හීනවලට යන්න. ඒකට හොඳම උදාහරණයක් තමයි අපේ ඉරෝෂා කියලා කියන්නේ. ඉතින් අද දවසේදී අපිට නිර්මාණකරණය පිළිබඳ බොහෝ තොරතුරු ඔබ ගෙනාවා. ඉතින් බෙහෙම ස්තුතිවන්ත වෙනවා දවසේදී අපිත් සමගින් සම්බන්ධ වුණාට. ආයුබෝවන් කියලා ඔබට සමදෙනවා. ආයුබෝවන්. ඒ වගේම මම ස්වර්ණවාහිනී කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මගේ යහළුවා රනිල් සුරංග මහත්මයාට මට මේ අවස්ථාව ලබා දෙන්න කටයුතු කිරීම ගැනත් ස්තුතිවන්ත වෙනවා.